දන්නවා ඕනම යන්ත්‍රයක් එක දිගට පැය 24ක් වැඩ කරන්න බෑ ඩවුන් ටයිම් එකක් තියෙන්න ඕන වාහනයක් දිව්වත් කිලෝමීටර් 5000න් 5000ට සර්විස් කරන්න ඕන ඉතින් මේ සර්විස් කිරීමයි කැඩීමයි අර්ථකථනය කරන්න හොඳ නෑ කැඩීමක් කියලා පහුගිය කාලේ වෙලා තියෙන එක මම හිතන්නේ සමාජයට පැහැදිලි වුණේ නැහැ මුල්ලේරියාව රෝහලේ උනේ මුල්ලේරියාව රෝහලේ මේ නව රසායනාගාරය මම හිතන්නේ මේක ඔබතුමාලා සමාජගත කරයි කියලා නිවරදිව මුල්ලේරියාව තමයි ලංකාවේ තියෙන fully fledged රසායනාගාරය මේ PCR යන්ත්‍රකින් විතරක් PCR පරීක්ෂණයක් කරන්න බෑ මේකට අංගෝපාංග 40ක් 45ක් ඕන වෙනවා ඒකට අවශ්‍ය වෙනවා සාම්පල එකතු කරන තැන සිට සාම්පල ප්‍රවාහනය කරන තැන සිට සොබ් එක ගන්න උපකරණයේ සිට වෛරස් මීඩියා ට්‍රාන්ස්ෆර් කරන එකේ සිට එක්ස්ට්‍රැක්ෂන් කරන එකේ සිට මෙය ශීතකරණ එක ගබඩා කිරීමේ සිට PCR මැෂින් එකක දාලා රීඩ් කිරීමේ ඉඳලා සෑහෙන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේකේ මයික්‍රෝ ප්‍රිපට් එකේ ඉඳලා ඒකේ චිප් එකේ ඉඳලා සෑහෙන ට්‍රිපර් පැකේජ් කරන්න ඕනේ මේ සාම්පල් ඒ වගේ ගොඩාක් සංකීර්ණ ක්‍රියාවලියක් PCR මැෂින් එකක් විතරක් සරලව එගලියට අරගෙන කතා කරාම හිතන්නේ ඕනම PCR මැෂින් එකකින් කරන්න පුළුවන් කියලා ලංකාවේ කොච්චර PCR මැෂින් තිබුණත් PCR පරීක්ෂණය කිරීම සඳහා කළ හැකි PCR මැෂින් තියෙනවා ඒ සියල්ල අමාත්‍යාංශයේ දැනට සතු වෙලා තියෙනවා ඒ නිසා මේ මුල්ලේරියාව රෝහලට ගෙනාවේ fully fledged complete ওই සේරම එකක් එහෙම එකක් ආවහම ওই මැෂින් එකෙන් විශාල ප්‍රමාණය වැඩ කරා එවැනි එකක් සර්විස් කරන්නත් ඕන සර්විස් කරනකොට ටික දවසක් ඔකේ ප්‍රශ්න ඇති වෙනව නවත්තන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ වෙනකොට ඒ ආයතනයේම බෑකප් මැෂින් එකක් ගෙනා දීලා තියෙනවා මින් ඉදිරියට සර්විස් කරනකොට අකණ්ඩව ගෙනියන්න ඒ කටයුතු තමයි දැන් සිදු කරමින් පවතින්නේ එය ඉදිරියේදී අකණ්ඩ සේවය පැය 24 සේවය ලබා ගැනීම පුළුවන් විදිහට සකස් කිරීමෙන් දැන් පවතින්නේ නමුත් සමාජයේ විවිධ අර්ථකථන වලට යනවා මොකද එය හරියට පැහැදිලි නොවුණු නිසා කියලා මම විශ්වාස කරන්නේ PCR පරීක්ෂණ කරද්දී පළවෙනි PCR කරන්න අපි ඇනලයිස් කරලා බැලුවාම 50000 කරන දින 95ක් ගියා අද දවස වෙනකොට PCR පරීක්ෂණ 50000 කරන්න පුළුවන් දින 4 මාරක හෝ 5කින් ඒකෙන් පේන්නේ ප්‍රමාණිකූලව අවශ්‍ය ප්‍රමාණයට PCR පරීක්ෂණ කරන සංඛ්‍යාව වැඩි කරගෙන යනවා මේකෙදි PCR පරීක්ෂණයකට යන වියදම බැලුවොත් එහෙම සහ කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව බැලුවාම මේකට දරන වැය වියදමට වඩා ලෝකයේ අවම පිරිවයකින් මේ පරීක්ෂණ කළ රෝගීන් හඳුනා ගැනීම ක්‍රමවේද තියෙනවා අවාසනාවකට අපේ රටේ එවැනි ක්‍රමවේද හඳුන්වන්න ගියාම මාධ්‍ය හරහා කතා වෙන විවිධ ජනකතා නිසා සමහර තීරණ ගන්න බැරි වෙනවා ඒ නිසා මාධ්‍ය මං හිතන්නේ හොඳ විඥාණයෙන් ලෝකයේ ප්‍රවණතාවයන් ලංකාවට අවශ්‍ය විදියට අනුගත කිරීමේදී මාධ්‍ය සහෘදයන් හැටියට අපි හිතනවා මේක හරියට ජනගත කරයි breaking.lk